විදුලි බල මණ්ඩලය ලංකාවේ විශාලතම ආයතනයක්. එය පවත්වාගෙන යාමට අධික වියදමක් වැය වෙනවා. එබැවින් ඊට සරිලන මිලකට විදුලිය විකිණිය යුතුයි. එසේ වුවත් සමහර සේවාවන් රජයේ පාඩු ලැබමින් හෝ සපයනු ලබනවා. මන්දයත් ඉන් ලැබෙන ඍජු ලාභයට වඩා වක්‍ර ලාභය වැඩි හේිනි. උදාහරණ ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපනය පෙන්වා දෙන්න පුළුවන්. පසුගිය වසරේ ඔවුන් ලැබූ ලාභය බිලියන 60ක් කෝටි 6000ක්. මේ වසරේ පළවෙනි මාස පහේ ඔවුන් ලැබූ ලාභය බිලියන 120ක් කෝටි 12000ක්. එතකොට ඔබට පේනවා ඇති විදුලි බිල cost reflective කිව්වට මේ වියදමට සරිලන එකක් නොවන බව. විදුලි බල මණ්ඩලය ලාභදායක කිරීමට ගන්නා ලද අන්තගාමී තීරණ නිසා පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීමයි. වසරක් තුළ විදුලි බිල ගෙවා ගත නොහැකි වූ ලක්ෂ 10කගේ විදුලිය විසන්ධි කරන්නට යෙදුණා. විදුලි ඒකකයක මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගියා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා වැසී ගියා. මහා පරිමාණ කර්මාන්ත රට හැර ගියා. ඉන් රටට සිදු වූ පාඩුව විදුලි බල මණ්ඩලය ලැබූ ලාභයට වඩා අතිවිශාලයි. ලංකා විදුලි බල මණ්ඩලය හැමදාම කරපු දේ තමයි අතිරේක වියදම් පෙන්නමින් කිසිම ආකාරයකට යථාර්ථවාදී නොවන ගාස්තු අය කිරීමක් කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ අන්ත දුගී ජනතාවගේ ලක්ෂ ගණන් පිරිසකගේ විදුලිය කප්පාදුව සිද්ධ වුණා. පන්සල් දේවස්ථාන වැනි පොදු ආයතනවලට දරා ගන්න බැරි තත්ත්වයක් උදා කළා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 20%ක් පමණ වැසී ගියා. ඒ වගේම මහ පරිමාණ කර්මාන්ත මේ රටෙන් පිටරට ගියා. දැන් ඒව නම් ආයේ ආරම්භ කරන්න බැරි වෙයි. විදුලි මිල තීරණය කිරීමේදී කරන ලද වැරදි ගණනය කිරීම නිසා එක් පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 15,000ක පමණ වැඩිපුර මුදලක් අය කරගෙන ඇති බවට චෝදනා එල්ල වුණා. මේ වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා ලංකා විදුලි බල මණ්ඩලය අඩුම තරමින් එක් පාරිභෝගිකයෙක්ගෙන් මේ මාස 6ට රුපියල් 15,000ක් අරන් තියෙනවා. මේ පිළිබඳව දේශපාලඥයන් හා සිවිල් ක්‍රියාකාරකින් බොහෝ අවස්ථාවල තම හඬ අවදි කළා. ජලවිදුලියට යන්නේ අඩු මුදලක් ජලවිදුලි උත්පාදනයට. හැබැයි විදුලි බිල අඩු කරන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රි පාටලි චම්පික රණවක, වසන්ත සමරසිංහ, බන්දුල චන්ද්‍රසේකර ආදීන් මහජන උපයෝගීතා කොමිසමට කරන ලද පැහැදිලි කිරීම නිසා විදුලි බිල යම් ප්‍රමාණයකින් අඩු කරනු ලැබුණා. මාස පහේ 120ක් උපයලා ගිය අවුරුද්දේ බිලියන් 60ක් උපයලා එකෙන් 60ක් විතරක් පාරිභෝගිකයන්ට දීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසම. ලංකා විදුලි බල මණ්ඩලය නම් දිගටම කිව්වේ එහෙම දෙයක් කරන්න බැහැයි කියලා. විදුලි බිලේ සහනය ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් නොව කර්මාන්තංශයටද ලබා ගැනීමට හැකි වුණේ මහජන උපයෝගීතා කොමිසම වෙත ගොස් කරන ලද කරුණු පැහැදිලි කිරීම නිසාය. මේ ආර්ථික බංකොලොත්භාවය නිසා අද තමන්ගේ කර්මාන්ත කරගන්න බැරි විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හෝටල් ක්ෂේත්‍රයට ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවෙන් සහනයක් ලබා දීමට යෝජනා වුණේ නැහැ. ඒක ඇත්තටම ආර්ථික ගරාවැටීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කොයිතරම් දුෂ්ටද කියන එක එයින් වැටහුණා. ඒ නිසා පසුගියදා මේ යෝජනාව සම්බන්ධයෙන් ඒ උපයෝගිතා කොමිසම ඉදිරියේ අදහස් දැක්වීම තුළ අද වෙන විට කර්මාන්ත ක්ෂේත්‍රයට, හෝටල් ක්ෂේත්‍රයට, ඒ වගේම වාණිජ ක්ෂේත්‍රයන්ට 25-30 අතර ප්‍රමාණයක විදුලි බිල අඩු කිරීමක් ලබා දීමට එම කොමිසම තීරණය කිරීම මං හිතන්නේ අපි ලැබපු ජයග්‍රහණයක්. විදුලි බිල තීරණය කිරීම තවත් එක් දේශපාලන ගුණ්ඩුවක් නොවිය යුතුය. ඔයදී විදුලි බිල මාස දෙක තුනකට හරි ඉතින් අඩු වෙනවා නම් ජනතාවට හොඳයි. ඉතින් නමුත් ඉතින් මේක ඉතින් ඇස් බෙන්දුමන් ඉතින් මේක ඡන්දය උරුමෙන් පස්සේ ආයිමත් පරණ විදියට මේක ඩබල් කරලා ආයිමත් ජනතාවගෙම මේක අය කරගන්නවා. ඕක තමයි ඉතින් සිද්ධ වෙන්නේ හැමදාම. ජනතාව හැමදාම වෙලාවට රැවටෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. රයිට් බිල අඩු කරනවා නෙමෙයි ඡන්ද කිට්ටු හින්දායි වෙලේ දීන්නේ. සතුටක් නැද්ද මේ අඩු කරලා කියලා? මොන සතුටක්ද? මිනිස්සු තියෙනේවා 10 ගුණයක ඉතින් වැඩි කළා 100%ක් අඩු කරනකොට වැඩක් තියෙනවද? අනේ ඕවා ගැන නම් අහන්න බෑ. ඔළු විකාර වෙලා තියෙනවා. අද අඩු කරනවා කියලා යමක් අඩු කරනවා. හෙට මොකද හෙට වෙන්නේ මොකද නැද්ද? අපි නිදාගෙන හැරෙනකොට අද 10ක් අඩු කරපු එක හෙට 100ක් වැඩි වෙලා. ඔවා කතා කරලා කුණු වර්පෙන් බයින්න වෙලා. දැන් ඕකේ ඉතින් මැති වර්ණයක් එනකොට ඔක්කොම කියනවනේ ඕක ඉතින්. ඒ නිසා ඉතින් ඒක අඩු කරනකම් අපිට විශ්වාසය කිරීමක් නැහැ. දැන් ඔක්කොම අඩු කරලා ඉවරලා නැවතවතාවක් ওই සියලු දේවල් ඉදින් වැඩි කරනවා. ඕක තමයි ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඕකේ මහජනයා තමයි හැමදේම අසාධ්‍යයට පත් වෙන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියන එක.